මේ සංවිධානය හරහා පුළුවන් නේද ඔබට මේ ලංකාවේ ඇතුළේ අපි මුහුණ දෙන්න ප්‍රශ්න සාකච්ඡා කරන්න කොහොමද ඒකට තියෙන ඉඩකඩ? අනිවාර්යෙන් අපි මේක පටන් ගන්නකොට අරමුණු දෙකක් තිබ්බා. එකක් තමයි රාජ්‍ය තාන්ත්‍රික කලාව සහ ගැටළු නිරාකරණය කිරීමේ කලාව ලංකාවේ තරුණයන් අතර ප්‍රචලිත කිරීම. උදාහරණයක් වශයෙන් අපි කතා කරමුකෝ ලංකාවේ දැවෙන ප්‍රශ්නයක්. ලංකාවේ සාමාන්‍යයෙන් වෙන දේවල් මේ මාස කිහිපයකට අපි කලින් දැක්ක වාර්ගිකවාදය නැවත හිසෝසවනවා රටේ. මේ අපිට මතක් වෙනවා පුත්තලමේ ටවුමක එක කඩයක් ගිනිදැල්ුණා, ආසන් ප්‍රහාරයක් ලක් වුණා. ඒ ප්‍රහාරයට ලක් වුණේ තරුණයන් දෙන්නෙක් බයිසිකලේ ඇවිල්ලා ඒ ආසන් ප්‍රහාරය දියත් කරා. දැන් තරුණයන් දෙන්නෙක් කියලා කිව්වම අපි හිතන්නේ අවුරුදු 24ක තරුණයෙක් 25ක තරුණයෙක් කියලා. නෑ, මෙතනට ඒ බයිසිකලෙන් ඇවිල්ලා ඒ දියත් කරේ ප්‍රහාරය අවුරුදු 14 සහ 15 වෙන පුංචි මල්ලිලා දෙන්නෙක්. ඒතර කවුද මේ පුංචි සිත්වල වලට මේ වෛරය සහ කෝධය හේතු ගන්නවන්නේ කියලා අපි අවබෝධ කරගත යුතුයි. අපි රටක් වශයෙන් අපිට තියෙන පුංචි ජනගහනයක්, අපිට එච්චර ලොකු ජනගහනයක් නැහැ. නමුත් අපි ආර්ථික වශයෙන් ආගමික වශයෙන් අපි වෙන් වෙලා තියෙන රටක්. අපිට තාම එක්කව වෙලා එක අනන්‍යතාවය ගොඩනගන්න බැරි වෙලා තියෙනවා. මේක තමයි ලංකාවට තියෙන ප්‍රධානම අභියෝගය. අපි තරුණයන් වශයෙන් ඉදිරියට යන්න වුණත් අපිට එකිනෙකා අවබෝධ කිරීමේ නොහැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ නොහැකියාව අවබෝධයක් තුළින්, සම්මුතිවාදයේ තුළින් ජාතික අනන්‍යතාවයක් බිහි කිරීමට උලක් ඉවහල් වෙනවා. මේ MUN කියන සංකල්පය සංජන කිව්වා වගේ මේ අපි මේකෙන් බොහෝ දේවල් ඉගෙන ගන්නවා. සම්මුතිවාදය කොහොමද එකව වෙලා ප්‍රශ්න විසඳන්නේ කියලා. දැන් අපිට අවබෝධ කරගන්න බැරි නම් ලංකාවේ මොකද්ද වුනේ, ලංකාවේ මොකද්ද වෙන්නේ, ලංකාවේ මොකද්ද වෙන්නේ යන්නේ කියලා අපිට අවබෝධ කරගන්න බැරි නම් ලෝකේ තියෙන ප්‍රශ්න, උදාහරණයක් වශයෙන් දකුණු අප්‍රිකාව වාර්ගිකවාදය නිම කළා, ජය ගත්තා බොහෝ දුරට. අපිට ඒ පාඩමක් තියෙනවා එතන. රුවන්ඩාවල පාඩමක් තියෙනවා. අපිට ඒ පාඩම් දෙක ලංකාවට ගේන්න අවකාශයක් තියෙනවා. දැන් MUN එකට අවිල් කතා කරන්නේ රුවන්ඩාවල පුරන ප්‍රශ්නේ, සවුත් අප්‍රිකාවල පුරන ප්‍රශ්නේ. දැන් මේ ප්‍රශ්නේ ගැන කතා කරාම ලංකාවේ තරුණයන්ට අවබෝධයක් එනවා. ආර මෙහෙම තමයි ලෝකෙ ප්‍රශ්න විසඳිලා තියෙන්නේ. අපිට මේ අවකාශය ලංකාවට ගේන්න පුළුවන්. මේ පාඩම ලංකාවට ගේන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ප්‍රධාන වශයෙන් මේකෙන් ලංකාවේ තරුණයන් තුළ ඔප්නැන් වෙන්නේ ඒ අවබෝධය, එකිනෙකා හඳුනා ගැනීම අවබෝධය. මට මතක් වෙනවා මේ අමර දම්බිල හිමියන් මෑතකදී රූපහානී ප්‍රෝග්‍රෑම් එකේදී දේශනාවක් කර අවබෝධය පිළිබඳව. උන්වහන්සේ කිව්වා බුද්ධ යන වචනේ තේරුම අවබෝධය කියලා. බෞද්ධය කියලා කියන්නේ අවබෝධ කරන්න උත්සාහ කරන තැනත්තා. ඉතින් මේක තමයි අපි ලංකාවේ තරුණයන් තුළ හේතු ගන්න ඕනේ, මේ අවබෝධය. අපිට උතුරේ ඉන්න තරුණෙක්, දකුණේ ඉන්න තරුණෙක්ගේ හිතේ මොකද්ද තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් නම්, ඒ අවබෝධයක් ඇති කර ගන්න පුළුවන් නම්, දකුණේ ඉන්න එක්කෙනාට නැගෙනහිර ඉන්න එක්කෙනාගේ හිසිතුම් පැතුම් දුක් කඳුළු තේරුම් ගන්න පුළුවන් නම්, අවබෝධයක් ගොඩනගන්න පුළුවන් නම්, අන්න ඒක තමයි පටන් ගැනීම. ඒ අවබෝධය. ඒ අවබෝධය තුලින් අපිට ජාතික අනන්‍යතාවයක් බිහි කරන්න පුළුවන්. අපිට අනන්‍යතාවයක් ගැන කතා කරනකොට අපි මුස්ලිම් අනන්‍යතාවය ගැන කතා කරනවා, සිංහල අනන්‍යතාවය ගැන කතා කරනවා. නමුත් අපි ශ්‍රී ලාංකී අනන්‍යතාවය ගැන කතා කරන්නේ නැහැ. මට මතක් වෙනවා විජේකුමරු ලංකාවට පැමිණෙනකොට ලංකාවේ ගෝත්‍ර හතරක් තිබ්බා. විජේකුමරුගේ ක්‍රියාකාරීන් ගෝත්‍ර හතරත් එක්ක රණ්ඩු කරන්න ගියේ නැහැ. ගෝත්‍ර හතර විජේකුමරුත් එක්ක රණ්ඩු කරන්න ගියේ නැහැ. අපි ඔක්කොම එක්කව වෙලා එක අනන්‍යතාවයක් ගොඩ නැගුවා. ඒක තමයි සිංහල අනන්‍යතාවය. දැන් අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ කියන අනන්‍යතාවයන් තියෙනවා. අපිට ඔක්කොම එක්කව කරලා ජාතික අනන්‍යතාවය ගොඩනගන්න පුළුවන් නම්, ශ්‍රී ලාංකී අනන්‍යතාවය ගොඩනගන්න පුළුවන් නම්, අන්න ඒක තමයි අපේ රටේ පැවැත්ම සහ අභිවෘද්ධිය සාතික කරන්නේ තරුණයන් වශයෙන්. ඉතින් තරුණයන් ගෝලීය ප්‍රශ්න, දේශීය ප්‍රශ්න මේ අවබෝධ කරගෙන අපිට කොතනද වැරදුනේ, අපිට කොතනද හරි හාකල් කරන්න පුළුවන් කියන අවබෝධය ඇති කරගන්න පුළුවන් නම්, ඒ අවබෝධයේ සිතුම් පැතුම් අවබෝධ කරගන්න පුළුවන් නම්, ඒ අවබෝධය තුළින් අපිට ජාතික අනන්‍යතාවය ගොඩනැගිය හැකි. ඒ කියලා කිව්වොත් මම මතකයි, මමයි සංජනයි අපි සති දෙකකට කලින් පොඩි වැලමුඩුවකට ගියා. ඒකේ මේ කතාවක් පවත්ව, දේශනයක් පවත්ව, ඒකේ දේශනාව තමයි මේ තරුණයන්ගේ භූමිකාව ප්‍රතිසංදාන ක්‍රියාවලිය. ඉතින් එතන කතා 10ක් පැවැත්වුවා. ඒ 10න් 8ක්ම ඒ තරුණ තරුණියන් පටන් ගත්තේ ආයුබෝවන්, වනක්කම් සහ අස්සලාමු අලයිකුම් කියලා. මේ එක්කෙනෙක් එහෙම පටන් ගත්තේ නැහැ. ඒ තරුණයා කිව්වා මේ මම මෙතනට ආවේ ආයුබෝවන්, අස්සලාමු අලයිකුම් සහ වනක්කම් කියලා පටන් ගන්න. හැබැයි මගේ හිතේ ඒක හයිය නැහැ කියලා කිව්වා කියන්නේ. ඒකට හේතුව ඇවිල්ලා එයා ආයුබෝවන් කියනකොට එතන ඉන්න සිංහල තරුණයා හිතනවා ඇති ආයුබෝවන් කියලා කිව්වේ මට කියලා. වනක්කම් කියනකොට එතන ඉන්න දෙමළ තරුණයා හිතනවා ඇති ආ ඒකම කිව්වේ මට නේ කියලා.
අස්සලාමලිකුම් කිව්වා මුස්ලිම් තරුණ හිතන ඇති ආයක මටම ආවේනික වූ ආමන්ත්‍රණයක් කිය නෑ මේ තුනම ආයුබෝවන් අස්සලාමලිකුම් වනක්කම් ඒ තුනම කියනකොට අපිට එක වගේ හිතේ කාවා දෙන්න පුළුවන් නා මේක අපේ ජාතික ආමන්ත්‍රණය මේ ඔක්කොම අපිට එක හා සමානව කියන ආමන්ත්‍රණයක් කියලා අන්න එදාට තමයි අපි ප්‍රතිසංධානය ක්‍රියාවලියේ ඉදිරියටම යන මාර්ගය ඉතින්